අයිබෝවන් වෙනද වගේම අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද හිරු රාත්‍රී 9 30 නොබහමන මම සාරංගපතිරණ මම තිරින් නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල අද මැදම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම මිලක් හිටපු නියෝජ්‍ය ඇමති චන්ද්‍රසිරි සූර්යාරච්චි මින්නිරිය නිදහස් පක්ෂ සංවිධායක දොරෙන් ඉවත් වෙයි රාජ්‍ය ඇමති ඩිලාන්ගෙන් හෙළිදරව්වා චන්ද්‍රිකායි මහින්ද රාජපක්ෂයි රනිල් වික්‍රමසිංහයි තුම්බොල්ලම දැන් එකතු වෙලා මෛත්‍රීපාල ශිරිසේනගේ දේශපාලන ගමන නවත්තන්න යන්නේ මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉදිරිපිටදී වෙඩි තැබීමක් ප්‍රහාරයෙන් සයිටම් ප්‍රධාන විධායක නිලධාරියාගේ මෝටර රථයට හානි අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි නාඩු කැකුළු සහ සම්බා සහල් කිලෝග්‍රෑම්යක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජීවන විදම් පිළිබඳ කැබිනට් අනුකමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ ආනයනික බදු අඩුකලද තොග වෙළඳුන් විසින් සහල් මිල පහළ හෙලීමට කටයුතු නොකිරීම හේතුවෙන් वेलंदपुले सहाल मिल सीग्रेन इलेयामत समग आननिक सहाल मत पनवातिबु सीलु बदु इवत्कर विशेष वेलंद भांड बद्दक पमनक पेनवीमट मुदल मात्यांश्य पसुगे वसरे अगभागे दीपियवर कत्ता इन पसुव यलित इम विशेष वेलंद भांड बद्द पहल हेलीमट मुदल मात्यांश्य काटितुकले पसुगे मस अगभागे दी එයනුව ආනයනික නාඩු කැකුළු සහ සම්බල් කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 15ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 5 දක්වා අඩු කෙරුණා අප මෙතන බදු අඩු කරනකොට ඒ අඩු වෙන බදු වල ප්‍රමාණයෙන් සාපේක්ෂව ලෙස දීලා නැත්තම් පරිභෝගයට වැඩක් නැහැ ඒ නිසා අපි උපරිම සිල්ලර වෙළඳ මිලක් අපි අද ගෙනාවා එයනුව අද මධ්‍යම රාත්‍රියේ සිට නාඩු සහ කැකුළු සහල් කිලෝග්‍රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70ක් සම්බා සහල් කිලෝග්‍රෑමයක් විකිණීම සඳහා වෙළඳුන්ට අවසර ලැබෙන්නේ රුපියල් 80ක මිලකටයි. එම තීරණය අද පෙරවරුවේ මුදල මාත්‍යංශයේදී රැස් වූ ජීවන විදම් කැබිනට් අනුකමිටුව විසින් තොග වෙළඳුන් හට දරමු දුන්නා. අදාළ අමාත්‍යාංශ වලින් අවශ්‍ය නීති රීති සකස් කරයි. ඒ වගේම වෙළෙන්දන් මේ නීති කැඩුවොත් ඒ ගැන දැඩි ලෙස කටයුතු කරන්නත් අපි තීරණය කරලා තියෙනවා. මිල පාලනයන් රාජ්‍ය විවිධ අවස්ථාවලදී පැනවුවද එය නිවැරදිව ක්‍රියාත්මක වන ආකාරයක් පසුගිය කාලයේ දක්නට ලැබුණේ නැහැ. කොහොමද හාල් මිල අඩු වෙලාද? හාල් නම් පොඩ්ඩක් අඩුයි. ලංකා හාල් නම් තාම අඩු නෑ. පාලන මිලක් දාලා තියෙන ඒ ගැන දන්නවද? නමුත් බඩු ගන්න බෑ එහෙම. කොහොමද දෙන්නවද ඉතින් කොළමින් දෙන්නේ නැතු ඒකනේ වෙලා තියෙන්නේ. මේක පරිභෝගයට තියෙන ප්‍රශ්නයක් කියලා. ඉතින් තොගට අපි ඊට වෙඩි අරගෙන අවිලා සිල්ලර මිලට ඔය ගන්නට දෙන්න බෑනේ. පාලන මිලට නෑ. පාලන මිලට දෙන්නත් නෑ. හාල් ඇත්තෙත් නෑ. PLCI 98යි ඒක නම් තමයි කියන්නේ. ඒ කියන මිලට හාල් දෙන්න නෑ. වෙළඳ පොලේ හාල් මාපියාවක් තියෙනවා. 66ට විකුණන්න කියන තියෙන දේවල් 75ට තමයි ගන්න වෙලා තියෙන්නේ. රටින් එන හාලු රුපියල් 78යි 80යි මේ දැන් දවස් 3-4කට ඉස්සලා බිල් කෙරුවේ අපිට. ඉතින් රජෙන් හරි කොහෙන් හරි දෙන්න බෑ එහෙම විකුණන්න. අපිටත් අඩු කළා දෙනවා නම් පරිභෝගයන්ට අපිටත් අඩු කළා දෙන්න පුළුවන්. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු චන්ද්‍රසිරි සූර්යාරච්චි මහතා මින්නිරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක දොරෙන් ඉල්ලා අස්වේ තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ වෙත යොමු කරමින් සඳහන් කර ඇත්තේ අතිශය පෞද්ගලික හේතුවක් මත සංවිධායක දොරෙන් ඉවත්වන බවයි. චන්ද්‍රසිරි සූර්යාරච්චි මහතා සිය ඉල්ලාස්වීමේ ලිපිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත අද පෙරවරුවේ යොමු කර තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක දොරෙන් ඉල්ලාස්වද පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙස තමන් තවදුරටත් කටයුතු කරන බවයි. එසේම ඕනෑම මැතිවරණයකදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමට තමන් අප කැපවී කටයුතු කරන බවද සිය ලිපියෙන් සූර්යාරච්චි මහතා සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි චන්ද්‍රසිරි සූර්යාරච්චි මහතා 2007 වසරේදී කරූ ජයසූරිය මහතා ඇතුළු කණ්ඩායම සමග එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට එක් වුණා. 2009 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මින්නිරිය ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්කිරුණු සූර්යාරච්චි මහතා ඉඩම් හා ඉඩම් සංවර්ධන සහ සමාජ සේවා අමාත්‍යාංශයන්හි නියෝජ්‍ය අමාත්‍ය දුර හොබවා තිබෙනවා. ඔබතුමා ඉවත් වුණේ UMP එකට සම්බන්ධ වෙන්න නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන්න නෙමෙයි. කොයි පැත්තට පයින්න මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් තාම. ඔබතුමාගේ ජනතාව දැන් රචින්න පත්තු කරලා තියෙන ඔබතුමා ඉවත් වුණා කියලා කිව්වම සතුටටද දුකටද නැත්නම් ඒකාබද්ධ විපක්ෂයට යයි කියලා හිතලද? නෑ මට ආරංචි වුණා රචින්න පත්තු කරයි කියලා. ඒකාබද්ධ විපක්ෂයයි පත්තු කරන්නේ නැති සූර්යාරච්චි පැත්තට එනවා කියලා. මගේ තාම එහෙම තීරණයක් නෑ. මම තාම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මොන පැත්තද මහින්ද මහත්තයා පැත්තද මෛත්‍රී මහත්තයා පැත්තද ශ්‍රී ලංකා නේද පස්ස සභාපති ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමානි ඉතින් මං ඉන්නේ තාම මේ පැත්තේ කලතේමක් තියනවද
කල කිරීමක් නෑ මොනවාක්වත් ඉදිරියේදී මැතිවරණ තිබ්බා සූරජ් පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ එන්නේ මොන පැත්තෙන්ද ඉතින් මේ වෙලාවට අපි තීරණයක් ගන්නවා දේශපාලන තීරණ ඉතින් ගන්නවනේ අපි හිතුවේ නෑනේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදා පස්සේ මහලේකවරයා ඉඳලා මේ රටේ ජනාධිපති වෙයි කියලා දැන් මහින්ද මාත්‍ය පැත්තෙන් ආරාධනාව ලැබුණොත් මොකද කරන්නේ ඒක ඉදිරියේ බලන මොකද්ද ජනතාවගේ පැත්ත කොහොමද කියලා राज्य मध्य लक्ष्मण सिनिवीरत्न महता अदपयत्तु प्रोत्ति साकच्छावकदि मध्यवेदीन चंद्रसिरी सूर्यराज्य महतागे इवत्तीम संबंधेन विमसीमक्कला असाधारण प्रश्न මළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අහෝසි කිරීම සඳහා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එක්ව වැඩ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. එම සංගමයේ නියෝජිතින් පිරිසක් සමගද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර් දිසානායක මහතා මේ බව සඳහන් කළා. මළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුව පිළිබඳ දේශපාලන පක්ෂ නායකින් දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මධ්‍යම කාර්ක සභා රැස්වීමකදී තීරණයකට එළඹ තිබෙනවා. ඒ අනුව එම සංගමයේ නියෝජිතයින් පිරිසක් අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර් දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මුණ ගැසුණා. ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී පැවති මෙම හමුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසායන මහතුරු නැතුළු පිරිසක් එක්ව සිටියා. සාකච්ඡාවේ අනතුරුව දෙපාර්ශ්වයේම මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. රටේ රෝගී ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අති වගකීමත් රජයකට එය නීති ඉදිරියේදී නිවැරදි ආකාරයට පෙන්නුම් කිරීමක් සිදු නොවීම සම්බන්ධයෙන් ඒ හරහා සමස්ත රෝගී ජනතාවගේ ජීවිත තර්ජනයකට ලක් වෙලා තියෙන ආකාරය සම්බන්ධත් ඒ ක්‍රියාමාර්ගයේ පරිදි සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා සියලුම පක්ෂ නායකයන් හම්බ වෙන වැඩපිළිවෙළේ කොටසක් හැටියට තමයි අද ජනතා විමුක්ති පෙරමුණේ පිරිස මුණ ගැහුණේ. සයිතම් ආයතනය නීත්‍යානුකූල කිරීම සඳහා ලබා දී තිබෙන උසාවි තීරණේ පිළිබඳව ඒ තීරණේ තිබෙන නෛතික ගැටලු පිළිබඳවත් ඒ හරහා අපේ වෛද්‍ය ශාස්ත්‍රයටත් රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්ව පිළිබඳවත් මතුවෙන ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස අපි සාකච්ඡාවට ලක් කරනු ලැබුවා. අපේ ප්‍රධාන අරමුණ බවට පත් වුණේ අපේ රටේ වෛද්‍ය සේවාවත් රෝගීන්ගේ ජීවිතත් අනතුරුවේ හෙළන මෙම සයිටම් ආයතන පරාජයට පත් කිරීම සඳහා එක්ව වැඩ කිරීම සඳහා අපි එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඉදිරියේදී කවරාකාරයේ වැඩ කටයුතු කවරාකාරයේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය හැකිද කියලා අපි තීරණය කිරීම නියමිත තිබෙනවා. මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා දීතලාව මූලික රෝහලේ වෛද්‍යවරුන් අද පාගමනක නිරත වුණා. ඊට රෝහල් හෙද කාර්ය මණ්ඩලයේ සහ කනිෂ්ඨ සේවා කාර්ය මණ්ඩලයේ පිරිසකගේද සහය ලැබී තිබීම විශේෂත්වයක්. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙක්ව මාළඹේ සයිටම් හොර උපාධි කඩේ අහෝසි කිරීම මැයින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ කොටුව ඇතුළු දිවින පුරා ස්ථාන රැසක සංවිධානය කර තිබුණා. මේ අතර හෙද පරිපූර්ක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන විරෝධතාවයට එරෙහිව අදහස් පළ කිරීමටයි. අද කියනවා සයිටම් එකේ වෛද්‍ය ශිෂ්‍යයන්ට ක්ලිනිකල් ට්‍රේනින් නැහැ, ක්වොලිටි එක නැහැ කියලා. නමුත් සම සෞඛ්‍ය සේවා උපාධිධාරීන්ට අදත් රජයේ රෝහල් වල ක්ලිනිකල් ප්‍රැක්ටිසස් දෙන්නේ නැහැ. මේ ඔක්කොම කරමින් කියනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් එන වෛද්‍ය නිලධාරීන් ඉඳන් මේ රටේ රෝගීන් මාර ප්‍රශ්නයකට පුදු දෙනවා කියලා. මේක බරපතල දෙබිඩි පිළිවෙතක්. මේක රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විතරක් නෙමෙයි මේ ඒකාධිකාරයේ මාෆියාව ගෙනියන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තුල නිලධාරීන් විදියට කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා. කාට හරි ඕන නම් මේ ආණ්ඩුව පෙරලන්න, කඳරු හදන්න, සයිටම් විශ්වවිද්‍යාලය පෙරට ගේන්න කරුණාකරලා ඒක කෙලින් කියන්න. එදාට අපි ඒකට බාධා කරන්නේ නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේකට විරුද්ධව කතා කරන ඇතම් නිලධාරීන් ඉන්නවා රුසියාවේ උපාධිය අරගෙන ඇවිල්ලා at 16 විභාගේ ලියන්න ගිහිල්ලා කොපි කරලා අහුවෙලා වසර කීපයකට විභාගේ ලියන්න තහනම් කරලා වෛද්‍ය සභාවේ පෝස්ටර් දාලා තිබුණු කීප දෙනෙකුත් ඔය අතරතුර ඉන්නවා. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ඊට ආධිකරණය ලබා දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් දේශපාලන කලලිය පළව අදහස් කීපයක් දැන් මේ රටේ පුදුම බයක් තියෙන නඩු තීන්දුවක් විවේචනය කරන්න. අර පරණ සිංහල කියවණක් තියෙනවානේ ගුරුන්ටත් අකුරු වරදී කියලා. අන්න ඒ වගේ විනිසුරන්ටත් නඩු තීන්දුව වරදීනවා.
නඩුතීන්දු විනිසුරන්ට වරදින බව අධිකරණ පද්ධතිය පිළිගන්න නිසා තමයි අභියාචනා ක්‍රියාවලියක් තියෙන්නේ. මේ බරපතල අඩුපාඩු පහක් තිබෙනවා. අපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටිනවා ජාතියේ නාමයෙන් මේ නඩුතීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කරන්න කියලා. මම උසස් අධ්‍යාපනයෙන් හිටියානම් මම දන්නවා ඔකට මුණ දෙන හැටි. මේ වෛද්‍ය විද්‍යාලයේ ඒ වෛද්‍ය වරයෙකුට අවශ්‍ය සුදුසුකම් නැහැ. වගකීමෙන් මම කියනවා. පෙරදෙනී කොළඹ කැලණිය ජයවර්ධනපුර මේ හැම එකකම ඉන්න ජේෂ්ඨ මහාචාර්යවරු සයිතම් මේක ගන්න. ඒ නිසා මේ සියලු අයට වඩා ඉහළම මට්ටමකින් ආචාර්යවරු පිරිසක් ඉන්නේ අපේ මාළුවේ වෛද්‍ය විද්‍යාලේ. අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩු ඇති කරේ දොස්තරවරුමයි. මෙයට රජීෂ් පිරිතාලවල සායන පුහුණුව ලබා ගන්න ඉඩ දෙන්නේ. ගිහිල්ලා බලන්න මඩකලප වෛද්‍ය විද්‍යාලයේ තත්ත්වය. එක මහාචාර්යවරෙක් නෑ. ගිහිල්ලා බලන්න අනුරාධපුරේ වෛද්‍ය විද්‍යාලයේ තත්ත්වය. පෙන්ෂන් ගියේ දෙන්නේ කොහොම අමාරුවෙන් අරගෙන මහාචාර්යවරු ඉන්නේ. මේකයි ඇත්ත. ඇයි ඒවට ඇඟිල්ල දික් කරන්නේ නැත්තේ? අපේ දරුවන්ට ලකුණෙන් දශමෙන් දශම දෙකෙන් විශ්වවිද්‍යාලය යන්න බැරි වෙච්චම ඒ දරුවා සදාකාලික අනාථෙක් කරන්න. 438000 දරුවෝ ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න මේ සේරම සල්ලි තියන අයද? ඒ කෙනෙකුට රජයේ විශ්වවිද්‍යාලවල දොර ඇරෙන්නේ නැහැ. ඒකට ලංකාවේ විශ්වවිද්‍යාලයක් හදලා දෙන එක වැරදිද? අපි අධිකරණයට ඒකේ තීන්දුව ගන්න ලබා දීලා තියෙනවා. අධිකරණ තීන්දුවට අපිට ගරු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරේ මම කියන්න කැමති මේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳව මගේ තියෙන වෙනස් වූ මතය. සයිටම් වෙන්න පුළුවන් වෙනත් විශ්වවිද්‍යාල වෙන්න පුළුවන් ඒ වගේ ප්‍රමිතිය පිළිබඳව අවධානය යොමු කරන්න ඕන කියන මතේ මම දැඩිව ඉන්නේ. දැන් වෛද්‍ය සංගමේ ලේකම් කියලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක වෛද්‍ය සංගමේ තිබ්බ සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහත්තයා එකඟ වුණාලු මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල හොසි කරා. සයිටම්ද ඇතුළු. අන්න අවුල. මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි රුපියල් මිලියන 600ක සහන ණය මුදල කුත් ලබලා දීලා සයිටම් විශ්වවිද්‍යාලය ඇතිකල. මීට පස්සේ නම් බේජ් ගන්න ගියාම අනිවාර්යෙන්ම ඔයා සයිටම් ඩොකෙද්ද කියලා අහලා තමයි බේජ් ගන්න. සයිටම් නම් මලක් බේජ් ගන්නෙ නෑ. දැන් ඒගොල්ලොන්ට ඊළඟ ප්‍රශ්නයක් ඇවිල්ලා. වෛද්‍ය සභාවට ගියාම සයිටම් දොස්තර වෛද්‍ය සභාවේ ඇප්ලිකේෂන් එකේ තියෙනවා උසස් පෙළ සමත්ද නැද්ද කියලා පෙන්නන්න. දැන් ආයි මේගොල්ලන්ට උසාවිය යන්න වෙනවා වෛද්‍ය සභාවේ ඉල්ලුම් පත්‍රේ උසස් පෙළ ඉවත් කරන්න කියලා. මොකද මේකේ ඉන්න උසස් පෙළ පාස් වෙච්ච නැතිව. ඊට වඩා හොඳයි මේ ස්පිරිතාලය යන්න නැතුව බස් එකේ කොන්දොස්තරගෙම බේජ් ගන්න. සමාජය තුළ පවතින විවිධ උදුරු සහ අභියෝග ජයග්‍රහණය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ මොරටුවේදී පැවති උත්සවයකට එක් වෙමින්. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය වෙනුවෙන් මෙම උත්සවය පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි පොලියෝ රෝගයෙන් නිදහස් රටක්. අපි බරවා රෝගයෙන් නිදහස් රටක්. මැලේරියා, පොලියෝ, බරවා අපිට වඩා ඉහළ සංවර්ධනයක් තිබෙන රටවල් වලට තවමත් නිදහස් වීමට ලැබිලා නැහැ. නමුත් අපේ ජනතාවගේ කැපවීම විශේෂයෙන්ම රෝග වැළැක්වීමේ නිවාරණ අංශවල තිබෙන දක්ෂතාවය රජයන් ගෙන ගිය වැඩපිළිවෙල ඒ සඳහා ජාත්‍යන්තර ලැබූ සහයෝගය තමයි අපි මේ ජයග්‍රහණ ලබලා තිබෙන්නේ. අද එක් පැත්තකින් ඩෙංගු මදුරු මර්ධනයට අප සියලු දෙනා කැපවී යුතු වෙනවා. රජයක් විදියට මේ සම්බන්ධයෙන් කළ හැකි සෑම දෙයක්ම අපි ඉටු කරනවා. කොළඹ සිට දිවෙන මේගමුව පැත්තටත් ගාලු පැත්තටත් සංචාරක ප්‍රදේශ අද ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය පිළිබඳව වැඩි වර්ධනයක් තිබෙන බව ඔබ දන්නවා. මත්ද්‍රව්‍ය මර්ධනයේදී මේ දරුවන්ට විශාල වගකීමක් තිබෙනවා. මතින් නිදහස් රටක් ගොඩනගන්න මව පියා දරුවන් තමයි ප්‍රමුඛත්වයේ ගත යුත්තේ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් ඉන්නව නම් ගෙදර දරුවන්ට පුළුවන් අතේ එල්ලිලා කියන්න අපි මතින් නිදහස් පවුලක් විදියට ජීවත් වෙමු කියලා. ඒ පිළිබඳව බොහෝ දේ ඔබට කළ හැකියි. ඒ නිසා සමාජය තුළ තිබෙන විවිධ උවදුරු සහ අභියෝග ජයග්‍රහණය කරන්න අපි රජයක් විදියට ගෙන එන රාජ්‍ය ප්‍රතිපත්තිය නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කිරීම. රාජපක්ෂ රජය සමයේ මාර්ග සංවර්ධන කටයුතුවලින් උපයාගත් අයත මුදල් ලොව විවිධ බැංකුවල තැන්පත් කර ඇති බව මේ වන විට හෙළි වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩලයේ රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළා. මේ රගර් ගහලි වෙලා බහිම් බස් වුණා කියන මොකද්ද කෙල්ල වාගේ සම්බන්ධ වශයක් වුණා කියන මරලා දැම්මනේ. කොහොමද මරලා දැම්ම කියලා තමුන්නාසල ළඟදී දැනගන්නේ. ජනාධිපතිවරයා විවේචනය කෙරුවා කියලා මහපාරේ මහද මද්දහනේ ඝාතනය කරනවා පත්‍රකලාවේදී. රජයේ ප්‍රධාන ඇමතිවරුන්ගේ නිදහසත් විනාශ කරලා තිබුණේ.
राजपक्ष प्रश्न कर නිර්බලකාය කියන්නේ පක්ෂෙන් කරපු නිල සංවිධානයක් නෙමෙයි. ඒක හිටපු එක තරුණේ කයාට ගියාගේ ඕනි විදිහට එයාගේ කැචරලා ටිකක් දාගෙන කරපු එකක්. මේක පක්ෂෙන් අපිට නියම කරපු විදිහට පක්ෂේ නිල තරුණ සංවිධානය ව්‍යවස්ථානුකූලව. වින්දවත් කියනවා 2017 අනිවාර්යයෙන්ම අගමැති වෙනවා එම්. ඊට කට වේ හැබැයි වෙන්නේ. රාජපක්ෂ ආණ්ඩුවේ බර්මිසිල් වලයි අපාණ ආණ්ඩුවේ රංජන රාමනායකලයි ගොම්මට්ටමේ කියලා අදහසක් ඉදිරිපත් වෙනවා. ඒත් රංජන රාමනායක රජයේ සේවකයෝ ගස් බඳලා ගැහුවේ නැහැ නේ. එයා ටිකක් කට ඕනෑමට වැඩිය මෙහෙවනවා. जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे देशपालन गमन मग नतर क्रीमट पार्श्व तुनक उत्साहकरण भव श्रीलंका निदास पक्ष माध्य प्रकाशक राजमात्य डिलान पेरेरा महता पवसनवा बंडारवल प्रदेश वेदी माध्यवित अदहस दक्कुमी नमात्वर्या मे भव संधान कला අද අදුෂ්‍යමාන දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. එක පැත්තක චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පිටු ගණන් පත්‍රවලට කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දැන් දේශපාලනයෙන් අයින් වෙන්න ඕනේ මේ අවුරුදු පහ ගියයින් පස්සේ කියලා. ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කණ්ඩායම දෙකින් දෙකටම කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණයට එන්න ඕනේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමත් වක්‍රාකාරයට කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණයට එන්න ඕනේ නැහැ. ඇයි ඒ? මේ තුන්ගොල්ලොටම තියෙන්නේ පන්ති ආරක්ෂා කරගැනීමේ ප්‍රශ්නය. ඒ නිසා කවදාවත් එකතු වෙන්නේ නැහැ කියපෝ චන්ද්‍රිකායි මහින්ද රාජපක්ෂයි රනිල් වික්‍රමසිංහයි තුන්ගොල්ලම දැන් එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන ගමන නවත්තන්න යන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට රටේම ඡන්ද වලින් පත්තේ ජනාධිපතිතුමා දැන් රට පාලනය කිරීමේ තීන්දුව ගැනීමේ කාලය අවිලා තිබෙනවා. महाबैंकु बैदुंक सिद्धिय पिलिबंद विमर्शने क्रीम संधा पत्कल जनाधिपति कोमिसमे नियोजितेन अद प्रथम वरट रस्वुना महाबैंकु बैदुंक सिद्धिय संबंधेन पसुगिय समये रटतुल महत आंदोलनय कतिबु अतर कोप कमिटुव मगिन दे संबंधेन परीक्षणयक पवत्वा वार्तावक इदिरिपत् कला ईट समगामीव पसुगियदा पार्लिमेंतुवे अदाल बैदुंक सिद्धिय संबंधेन विवादयक्द पवत्वुना බඳුම් කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවේ පසුගිය 27 වෙනිදායි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් වන කේටි චිත්‍රසිරි ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ල යන මහතුරුන් මෙහි සමාජිකයන් වනවා. ඒ අනුව එම කමිටුව අද ප්‍රථම වරට අධිකරණ අමාත්‍යාංශයට අයත් භාණ්ඩාගාර බඳුම් කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා කාර්යාලයේදී රැස් වුණා. කොමිසමේ ඉදිරිකටයුතු සම්බන්ධයෙන් අද දිනේදී සාකච්ඡා පවත්වා තිබෙනවා. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අද පැවැත්වුණු සම්මන්ත්‍රණයකදී සහ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ වුණා. එතුමා නිකන් ලක්ෂ 50ක පඩියක් කියලා කතාවක් කිය හිරන්නේ පට්ටපල් බොරු. එහෙම වැටුපක් ගත්ත මිනිහෙක් රටක තියෙන ප්‍රධානම සහ එකම බැංකුවේ තනතුරට පත් වුණාට පස්සේ හැසිරෙලා තියෙන්නේ රුපියල් 5000ක පඩි ගත්ත මිනිහෙක් වගේ. ඒ වගේන් තමයි මේගොල්ලෝ ඔය මාධ්‍ය ආයතන ගන්න ඒවා ගැන කතා කරනවා. පත්තර ගහන්න කතා කරනවා. අරක්කු කොම්පැනි දාන්න කතා කරනවා. සමහර ඒවා යොදවලා බැංකුවල කොටස් අරන් තියෙනවා. දේශපාලඥයන් මිලදී අරන් තියෙනවා. සමහර ඇමතිවරු පෞල් පිටින් ඩිස්නිලන්ත එක්කන් යන වර්ජින රෝසියස් මේ දවස්වල. ඔයගොල්ලෝ දකින්නේ පහුගිය දවස්වල හාමුදුරු නම කුසාවි ගියා. මේ පර්ෆෙක්චුවල් विदेश संचार पिलिबंद अभ्यंतर विगणनेट अनुव स्वयागत है कि वरदी 163
ශ්‍රී ලංකා මහ බැංකුවට සිද්ධ වෙලා තිබෙන අලාභය ලක්ෂ 662ක් අපේ නැගිනීර පළාතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති සරච්චන්ද්‍ර මහත්මයා රුපියල් 142,000 වාහන අවභාවිතයක් කිරිවෙරලා අප නොදී බන්ධනාගාරගත කළා අර්ජුන මහේන්ද්‍ර මහතා ලක්ෂ 662ක වංචාවක් කළා කිසිම ප්‍රශ්න කිරීමක් නැහැ දැන් ජනාධිපතිතුමා ලියරන් තියෙනවනේ දූෂණ වලට පැහැදිලි චෝදනා තියෙන අමාත්‍යවරුන් වෙනස් කිරීම සඳහා කැබිනට් සංශෝධනයක් එනවා කියලා රටට කියවුණා හැබැයි ඒක කල් දැම්ම ශ්‍රී ලංකා මහ බැංකුව විගණකාධිපතිවරයාට විවිධ ආකාරයේ බලපෑම් හා චෝදනා එල්ලවීම් පවතින තත්ත්වයක් නිර්මාණය කරන බවක් අපිට පේනවා මේක නාඩගමක් බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයාට සතුටක් ලැබෙන ලෙසත් සියලු වැරදි කරුවෝ නිවැරදි වෙන ලෙසත් තමයි මේ නාට්‍යයේ ජවනික අවසන් වෙන්න නියමිතව තියෙන්නේ තමන් කටයුතු කරන්නේ යහපාලනයේ මූලිකාංගවලට ගරු කරමින් බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා කොළඹ මහනගර සභාවේ මූල්‍ය ප්‍රකාශනය පිළිබඳ විගණකාධිපතිවරයාගේ කරුණ දැක්වීමේ අවස්ථාවට එක්වීමෙන් ඔහු මේ බව සඳහන් කළා විගණකාධිපති හැරීට මට කරන්න පුළුවන් ඒ උපරිම රාජකාරිය මම කරමින් පවතිනවා ඉලීගල් දෙයක් කියලා බා නොකරපුවාම කරන්න පුළුවන් ඉන්නේ තනින් තව දැන් මාරු කරගෙන එතනට යන්නේ කෙනෙක් තියෙන්නේ තමන්ව පවදී ගන්න එපා මොකද හෙට දවසේ අපිට සිද්ධ වෙනවා තේකෝ අපි අරගෙන අර තියනනේ එකක් එතන බලන්න ඉන්න වැඩ කරාට ප්‍රමාණවත් නැහැ නීත්‍ය අනුකූලව මේ වැඩේ කළ බවට අපි ෆයිල් එකට ඩිලිවර් කරලා තියෙනවා මතකද පහුගිය දවස්වල සිද්ධ වෙච්ච මේ ආන්දෝලනාත්මක සිද්ධියේ වැදගත්ම චේන්ජ් එකක් ගත්ත එක ස්ථානයක් තමයි ඒ දැනත්තිය සටහන් කරලා තිබුණා ආවලාගේ උපදෙස් නිසා මම මේක කරන්න කියලා කේස් එක අනිත් පැත්තට හැරෙන්න බලපෑපු වැදගත් සටහනක් බවට ඒ සටහන පත් වුණා විශේෂ දෙයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු පැමිණියා නෙවෙයි ඉතින් උදේ එනකොට දැන ආරජුණා මේ මීඩියාත් එනවා කියලා මම දැක්කා විගණකත් මීඩියා වල ඩාලින් වෙලා කියලා ඉතින් මම දැන මම නම් කාගේවත් ඩාලින් වෙලා නැහැ මගේ වයිෆ් බැරින්ද මේ මම විවෘතව කතා කරනවා මං කාටවත් හොරලි උල්ලියන්නේ නැහැ රාජ්‍ය සේවයේ තියෙන සංවේදීභාවය මම මේ විදිහට රකින්නවා मलमे सैटम पौदिक वैद्यायतने प्रधान विधायक निर्धारी वरियाट वेडि प्रहार प्रहार प्रधान विधायक निर्धारी वरियाट हानियामनकल मोटर तेट वेडि प्रहार मालबे सैटम पौद्गलिक वैद्य आयतने प्रधान विधायक निर्धारी वैद्य समीर सेनरत्न महताट मेम वेडि प्रहार एलवीते सैटम आयतने ओहू राजकारी अवसान कर याली निवस बला यामट सूदानमन अवस्थावे मेम प्रहार एट लक्वति बिनवा ए अदरात्रु हतायति हिट पमन पोलिसे पवसुए संपूर्णेन मुहुन आवरणे वन हिस आवरण पेलंद यातुरुपदेकिन पेमिनी देदनको मेम वेडि प्रहार एल करति बवाई वेडि प्रहारेन प्रधान विधायक निर्धारी वरियाट हानियक सिदु नमति अतर कंपनी हेतु नोहु मेवन विट नेविल प्रणांदु शिक्षण रोहले प्रतिकार लबनवा हॉस्पिटल के इंदला गेदर आने को टे अंदर का मागे इस रात बाइक की तक कावा ये गमन है मैं हम लोकला लोकला आर बस मतलब तेरना वहाँ करीब दला को गेवे दुना मागे विंडस्क्रीन ने कटा इधर बस से मामा कार के नाम तो कार के नाम तो प्रति बाइक के का मागे लंगे टा अभिला मागे अनिक पत्तिंग विदरुए पत्तर मतलब दिख पा तो मामा तेरना मैं मनाली पत्तर दिख कर ना के मांगे कवार हम पात तो ना पात तो नगर तमाई पटस पटस जाला मरे इता गन पे तर मना दुने के मरे इता गन पे मना दिया රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍යවේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බවට චෝදනා එල්ල කරන රජයේ ඇතැම් මැතිවරුන්ද එකල නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ වෘත්තීය ත්‍රිරෝද රථ සේවා සංගමයේ අද කොළඹ දී පැවැතු සම්මන්ත්‍රණයක් අමතමින්. ත්‍රිරෝද හැම එකකම සාහිත්‍යම වටිනා වදන් ලියවිලා තියෙනවා. ගියවර වැරදුනේ හිත හොඳ වැඩි හින්දා දෙවරක් හිතනවා මන් දැන් ඒ හින්දා මම හිතන්නේ යහපාලන ආණ්ඩුව ගැන දන්නේ කියන්නේ දැන් ඕගොල්ලෝ පාරෙම තමයි ඉන්නේ කොළඹ වහන්න පුළුවන් ඉදිරියේදී එහෙම ඕන වෙන එකක් නැද්ද ඕන වෙනවා වෙනද අවුරුදු 5ක් විතර යන ආණ්ඩුවක් එපා වෙන දැන් අවුරුදු 2 වෙනකොට එපා වෙලා එළුව ටිකක් මුම් එකහරක් ටිකක් උදේ ඉඳන් රෑ වෙනකම් බෑ 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 කියන එකනේ කියන්නේ ලංකාවේ දේශපාලන මරු බඩු ටිකක් ඉන්නවා රාජිත SB මොකද තත්ත්වේ තමන් සෙල්ලම් කරන ටීම් එකට හොඳට බැට් කරනවා හැමතිස්සෙම බලයේ ඉන්න පැත්ත තෝරගන්නවා එතනින් එළියට බැස්සොත් බහින්නේ ඊළඟ ටීම් එක බලයට එනවා කියලා පේන මොහොතේදී දැන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රාජිත කියනවා ඒ කාලේ ගෝටට බය හිටියලු අපි අහනවා 18 වෙනි සංශෝධනයේ රාජිත අතිස්සුවේ මොකට බයද එහෙනම් ඒ ගෝටට බයද අග්‍රවිනිශ්චකාරතුමී අයින් කරන්න අතිස්සුවනේ ගෝටට බයද දැන් මාධ්‍යෙදීන්ට කියනවා
දැන් අපිට විරුද්ධව ලියනවා ඒ කාලේ ලිව්වේ නැහැ සුදු වෑන් එකේ යයි කියලා මාධ්‍යවේදීන් දැම්ම හරියට කොහොමද දැම්මේ මහින්ද ගැන කියනකොට ගෝඨා ගැන කියනකොට එතන හිස්තන තිබ්බා ලෝකෙටම කිව්වා මේ අයගේ නම් අපිට කියන්න අවසර නැති රටක් මේක කියලා මාධ්‍ය අකුල කීටියා නම් මේ වෙනස වෙන්නේ නැහැ උතුරෙන් හමුදා විවත් කර ගැනීමේ ක්‍රියාවලිය වහාම නතර කරන ලෙස ආණ්ඩුවට බල කරන බව පිවිතුරු හෙළවරු මේ පවසනවා එම පක්ෂයේ ප්‍රධාන ලේකම් මුදේ ගම්මන්පිල මහතා මේ අදහස් බලකලේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් 2013 ජනවාරි 23 වෙනිදා පොලිස්පතිතුමාට කොටි ත්‍රස්තවාදයේ වර්තමාන තත්ත්වය පිළිබඳ රහස්‍ය වාර්තාවක් ලබා දෙනවා. ඒ වාර්තා පිටපතක් දේශප්‍රේමී නිලධාරීන් හරහා අපට ලැබිලා තියෙනවා. 2017 ජනවාරි 13 වෙනිදා කිලිනොච්චේදී කොටි ත්‍රස්තවාදීන් 3 දෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා. මේ තත්ත්වය යටතේ උතුරෙන් හමුදා කඳුර ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය වහාම නතර කරන්න කියලා අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා. ඒ වගේම මාධ්‍ය වාර්තා කරා එම් සුමන්දිරන් මන්ත්‍රීතුමා ඝාතන කුමන්ත්‍රණයක් තියෙනවා යලි සන්නද්ධ වීමෙන් වෙමින් සිටින කොටි දෙමළ ඊලමට පෙනෙන මානේ තිබෙන ෆෙඩරල් රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින සුමන්දිරන් මන්ත්‍රීතුමත් එක්ක මෙච්චර තරහනම් දෙමළ ඊලම කුඩු පට්ටම් කරලා සුනුවිසුනු කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග කොච්චර තරහක් ඇද්ද ඉතින් මේ මතුවලා තිබෙන අනාරක්ෂිත තත්ත්වය හමුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉවත් කළ යුද හමුදා කොමාන්ඩෝ බලකායේ ආරක්ෂාව වහාම යලි ස්ථාපිත කරන්න නැතිනම් එතුමගේ ජීවිතයේ අනතුරේ කියන එකත් අපි මේ ආණ්ඩුවට දැනුම් දෙනවා. රුවන් විජේවර්ධන ඇමතුමා දිගින් දිගටම ආරක්ෂාවට තර්ජනයක් නැයි කියද්දි මට සාධාරණ සැකයක් ඇති වුණා. සාගල ඇමතුමා අතිශයින් සංවේදී තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දෙන්නේ නැතුවා දෝ කියලා. ඒ නිසා තමයි අපට තීරණය කරේ ඇත්ත රටට කියන්න ඕනි. අපිත් විශ්වාස කරනවා බරපතල කැබිනට් සංශෝධනයක් කළ යුතුයි අගමැති ඉවත් වුණොත් ඇමති මණ්ඩලයේම ඉවත් වෙයි ඉබේම එතකොට අපට අලුත් ඇමති මණ්ඩලයක් හදන්න පුළුවන් රටේ ජනතාවගේ ප්‍රාර්ථනාව ඒකයි පසුගිය ආණ්ඩුව සහ යහපාලන ආණ්ඩුව අතර සැලකිය යුතු තරම් වෙනසක් නොමැති බව ජාතික භික්ෂු පෙරමුණ පවසනවා එම පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අතේ ඇඟිලි පහ බස්සාකරයකට වැඩ කරන වගේ තමයි වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය. පාලකයෝ නිදහස භුක්ති විඳිනවා. සූරසැප විඳින්න උන්ට ඕනෑම ආකාරයකට ජනතාව පෙළන්න උන්ට නිදහසක් ලැබිලා තියෙනවා. අපි 48ට කලින් ගහට මල්ලල බැඳලා තිබුණා. දැන් ගහේ අල්ලල බැඳලා තියෙනවා. සයිටම් ආයතන විතරක් නෙවෙයි වරාය පිළිබඳ සිදුවීම්ෙදිත් අනිකුත් සිදුවීම්වලදිත් ආණ්ඩුව විරුද්ධකම නිකම් පෙන්නනවා. ඒකට හේතුව තමයි ඔවුන් ඔක්කොම එකම පන්ති. සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නවලදී ඔවුන් සම්පූර්ණ ජනතාවට එරෙහි ක්‍රියාදාම වල ඉන්නේ. එහෙමනම් ආණ්ඩුව ඕනේ නැහැ කොහොම? රාජපක්ෂ ආණ්ඩුවේ රංග අපි දැක්ක හැබැයි ඊට වැඩිය කිසිදු වෙනසක් නැති ඉනියා යහපාලන ආණ්ඩුවේ රඟත් අපි දැන් දකිමින් ඉන්නවා. එක යක්ෂ සේනාවක් පළවා හැරියා මීට අවුරුදු 2කට කලියේ තව මාර සේනාවක් දැන් කඩා වැටලා තියෙනවා. මාපිය සෙවනේ හැදී වැටුණු දරුවෙකු එක් නිමේෂයකින් අතුරුදන් වූ හොත් එම දෙමාපියන්ට ඇතිවන්නේ දැරිය නොහැකි කම්පාවක්. මේ මව්පියන් යුවළ එවැනි අත්දැකීමකට මුහුණ දී තිබුණා. මේ මව හා පියා අද දහවල් හිරු ප්‍රවෘත්ති අංශයට පැමිණියේ අතුරුදන් වැ ඇති තම දේනිය සොයා ගැනීමට පිළිසරණක් වන ලෙස ඉල්ලමි. ඒ පුෂ්පි මදාරා 27 වියේ පසු වුණත් ඇය මනස වර්ධනය වීමේ ඌනතා රෝගයකින් පෙළෙනවා. මොරටුව ප්‍රදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක නේවාසිකව අධ්‍යාපනය හැදෑරීමට ඇය යොමු කර තිබුණේ ඒ හේතුවෙන්. පැවති නිවාඩුව අවසන ඇගේ පියා ඊයේ පස්වරුවේ ඇය යළිත් ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත ගෙනවිත් බාර දී තිබූ අතර ඉන්පසු ඇය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැහැ. ඉස්කෝලට ගෙනත් දැම්මා. මේටරන් හිටියේ නෑ. එතන දෙවනියා හිටියා. මම මොරටුවට ආවා. පහු ඉස්කෝලේට යනකොට ඉස්කෝලේ ළමයි කොහොම කලබලෙන් වගේ හිටියා. මම ඇයි කලබලේ කියලා. පුෂ්පි නෑ කියලා. මම ගෝ පුෂ්පි නැතිවෙන්න විදියක් නෑ. පුෂ්පි මෙහෙනේ හිටියේ. ළමා සංවර්ධන නිවාසයට ගෙනවිත් බාර දුන් දැරිය පාසලේ විවෘතව තිබූ ගේට්ටුවෙන් කොළඹ පානදුර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට වන මංතීරුවට පිවිසෙන අයුරු අසල නිවසක ආරක්ෂිත කැමරා පද්ධතිය සටහන්ව තිබෙනවා. පසුව දැරිය යලිත් පාරමාරු වී පානදුර දෙසට වන මංතීරුවට පිවිසෙන අයුරු හා පානදුර දෙසට දිවෙන බස් රථයකට ගොඩවන අයුරුද තවත් ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබුණා. ඉන් අනතුරුව දැරිය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැහැ. බැලුවත් දැක්ක බැලුවා දෙපැත්ත ආය පොලිසියට දෙපැත්ත පීර පීර බැලුවා හැමතැනම බෝක්කු අස්සේ පහලංගන්සේ හැමතැනම බැලුවා
කිසිම තොරතුරක් නැහැ. සෙමින් මනස වැඩෙන ළමයි. ළමයා ටික අධ්‍යා බලාගෙන හිටියොත් තමයි සාමාන්‍ය නිකන් පොඩ්ඩක් අසාමාන්‍ය ළමෙක් වගේ පේන්නේ. ගිහිල්ලා ඕන තැනක වැඩ කරන්න පුළුවන්. අර තිබ්බ තැන එහෙමම ඉන්න ළමිකුත් නෙමෙයි. ප්‍රසන්න පෙනුම තියෙන ළමයි. මේ දෙමාපියන් ඉල්ලා සිටින්නේ දැරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වහා දන්වා සිටින ලෙසයි. මම ඉල්ලන්නේ ඇත්තටම ජනතාව මේ වගේ ළමෙක් දැක්කොත් පුළුවන් තරම් අඩු ගානේ මාස දෙකට හරි පොලිසියකට හරි දැයලා මේ කියන්නේ ජනතාව දැනුවත් කරගන්න ගන්නයි අවශ්‍ය කරන ළමයා හොයාගන්න අපි දන්නවා ඉතින් සාමාන්‍ය හිරුවෙක් මේකට උදව් කරනවා කියලා. ඉතින් මට හිතුණා ඇත්තටම හිරුවෙකට යන්න ඕන ගිහිල්ලා කියන්න ඕනයි කියලා. තොරතුරක් වෙතොත් දැරියගේ පියාට 0.71 47 43 524 හෝ 0.71 378 57 50 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පියා ඉල්ලා සිටිනවා. දැන් තවත් දේශපාලන කීපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. තම සේවය ස්ථිර කරන්න ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් පාරිභෝගික සම්බන්ධීකාරක නිලධාරීන්ගේ සංගමයේ සිය පෞද්ගල සමාජිකයන්ද සමග අද කොළඹ කොටුවේදී විරෝධතාවක නිරතු අතර පසුව එහි නියෝජිතයන් පිරිසකට සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට අවස්ථාව හිමි වුණා. එහිදී අදාළ නියෝජිතයන් සිය ගැටලු පිළිබඳව ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු දැනුම් කර තිබෙනවා. කොතලාවල ආරක්ෂක සේවා විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පිළිගන්නා ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සේවා කොමිෂන් සභාව නිකුත් කළ ලියකියවිලි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා දෙන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන් පිරිසක් අද ආයුධම් පතක් ගොනු කළා. මේ අතර කටුනායක දීපවති උද්ඝෝෂණයේදී රොෂේන් චානක මහතා මියාම සම්බන්ධයෙන් පත් කළ තිලකරත්න මහානාම කමිටුවේ වාර්තාව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීමට ඔහුගේ මව ඇතුළු පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. කෙසේ වෙතත් එහි නිලධාරිනියක ප්‍රකාශ කර ඇත්තේ එමතරතුරු ලබා දීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් නොමැති බැවින් ලිඛිතව ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසයි. 2015 අප්‍රේල් 8 වනදා කුරුණෑගලදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවට සහභාගී වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අපහාස වන අයුරින් හැසිරුණු පස් දිනකට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වගඋත්තරකරුවන් සියලු දෙනා අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා. වාරියපුල නගරයේදී ඊයේ පහර කෑමට ලක්ව ඇත්තේ මිනුවන්ගෙටේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බව අනාවරණ වී තිබෙනවා. අද ඔහු ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා සිය මිතුරාට පහර දීමට උත්සාහ කිරීමේදී ඊට මැදිහත් වූ තමාට ඔහු පහර දුන් බවයි. යාළුව බය ගන්න කිහින් තමයි මට ජහුවේ. එහෙම මුකුත් දුන්නේ නැහැ මට. ඒ හින්දා ඉතින් මම පැමිණිලා දාන්න ගියෙත් නැහැ. යාට වැරදිලා ගහන්න සමහර කට ඉතින්. හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරයේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද අරලීගහ මන්දිරයේදී පැවැත්ුණා. ඒ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අලුත්ගම මීගම මන්සන්දියේ අද පස්වර 1:30ට පමණ ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ සිටි පාසල් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. කරුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දහවන පතේ නඩත්තු කටයුතු හේතුවෙන් මේ දිනවල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්යබහුලත්වය තවදුරටත් වැඩි වෙමින් පවතිනවා. දැන් ක්‍රීඩාපවත් සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගාවලිය වාර්ෂිකව පැවැත්වෙන්නේ කණ්ඩායම් 3000ක පමණ සහභාගීත්වයෙන්. ඒ අතරින් ශූරතාවක් දිනා ගැනීම ඉතා විශිෂ්ට ගණයේ ජයග්‍රහණයක්. එවන් විශිෂ්ට ක්‍රීඩිකාවන් පිරිසක් මුහුණ දී ඇති අවාසනාවන්ත ඉරණමක් පිළිබඳව තොරතුරු කියන්නට අද දිනන ළමයි විශේෂාංගයෙන් ඉඩවෙන් වෙනවා. අම්පාරුහන කාලයක් ත්‍රස්තවාදී තර්ජනයට පවා ලක් වෙලා තිබුණු මයින් ගම්මානයක්. ළමුන් 250ක් පමණ ඉගෙන ගන්න උහන තිස්සපුර විද්‍යාලය වැඩි ප්‍රසිද්ධියක් තිබුණු පාසලක් නෙවෙයි. නමුත් ගිය අවුරුද්දේ මේ පාසල ගැන මුළු රටම දැනගත්තා. ඒ සමස්ත ලංකා වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සියලු පාසල් අභිභවා 14න් පහළ බාලිකා ශූරතාව දිනා ගන්න ඔවුන් සමත් වීමත් සමගයි 2014 වසරේදී මේ පාසලට පැමිණි නව විදුහල්පතිවරයාගේ මැදිහත් වීමෙන් ආරම්භ කළ වොලිබෝල් ක්‍රීඩාව වසර එකමාරක් ගතවන විට මේ තරම් දියුණුවක් ලබයි කියලා කවුරුත් හිතන්නේ නැතුව ඇති. කොහොම වුණත් ඒ ජයග්‍රහණය පසුපස තිබුණු රහස විදුහල්පතිතුමා හෙලිකලේ මෙලෙසින්. මේ ළමයි තුල මම දැක්ක ලොකු ජවයක් තියෙනවා. ඒ නිසා මේ පාසල තුල වොලිබෝල් ක්‍රීඩාව පටන් ගන්න පුළුවන් වෙයි කියලා මට අදහසක් ආවා. අපිට මොන දේ නැති වුණත් හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. අපි මේ ආත්ම ශක්තියත් එක්ක ගමනක් ගිහිල්ලා අනාගතයේ දවසක ජාතික කණ්ඩායම නියෝජනය කරන තරඟකරුවන් මේ පාසලෙන් බිහි කරන්න තමයි අරමුණ වෙන්නේ. නගරයේ පාසල් බොහොමයක ක්‍රීඩාවට දක්ෂ ළමුන් අධ්‍යාපන කටයුතු හේතුවෙන් පිටියට සමුදින අවස්ථා සුලභව දක්නට ලැබෙනවා. නමුත් උහන තිස්සපුර විද්‍යාලයේ දරුවන්ට තියෙන
ඉන්නේ ඊට හාත්පසින්ම වෙනත් ප්‍රශ්නයක්. ඇත්තටම හරිම කනගාටු ඒ 2016 වර්ෂයේ ජයග්‍රහණය කරපු ටීම් එකේ ළමයි 4 දෙනෙක් මේ වෙනකොට නතර වෙලා තියෙනවා. නතර වෙන්න හේතුව තමයි ආර්ථික අපහසුතා. දෙමාපියෝ ඉතාමත්ම අමාරුවෙන් කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. බැලූ බැල්මට සුන්දර පරිසරයක් වත් උහුණ ප්‍රදේශයේ ජන ජීවිතය අති දුෂ්කරයි. මේ පුංචි හිත්වලට තවමත් ජීවන බර හොඳින් නොවැටුණත් ඔවුන්ට රට දිනන්නට ඇති හොඳම මාර්ගය අවහිර වීම පිළිබඳ දුක හොඳින්ම දැනෙනවා. අවුවේ පිච්චි පිච්චි සපත්තු නැතුව සෙල්ලම් කරනවා. ප්‍රමාණවත් වොලිබෝල් අපිට නැහැ. හරි හැටි කෝඩ් එකක් නැහැ. අපි අම්පාරේ ඉඳලා කොළඹට යන්න ඕනි තරඟ සඳහා. දෙපාරක් තුන් පාරක් කොළඹ යන්න දෙමාපියන්ට සල්ලි දෙන්න බැරි නිසා කණ්ඩායමේ සමාජිකයන් පුහුණු වීමේ නේක නවත්තලා තියෙනවා. රට දිනන්නට සුපිරි පහසුකම් අවශ්‍ය නොවන වග උහන තිස්සපුර විද්‍යාලයේ ක්‍රීඩිකාවන් ඔප්පු කර අවසන්. නමුත් වසරකට දෙතුන් වතාවක් රටේ අගනුවරට පැමිණෙන්නට තරම්වත් ආර්ථික ශක්තියක් නොමැති වීම ඔවුන්ට ලොවක් දිනන්නට ඇති මග ඇහිරීම කෙතරම් අභාග්‍යයක්ද. ඒ සමගින් අපි සූදානම් හිරු රාත්‍රී 9:30 සමගන්නට. පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 9330 පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හෙට හිරු රාත්‍රී 7:00 යලිත් මුණ ගැසෙමු. සුබ රාත්‍රියක්.